ಹಿಟಪು ಜನಾಧಿಪತಿ ರಣಿಲ್ ವಿಕ್ರಮಸಿಂಗ ಬಾತ ವೃತ್ತಿಯ ಸಮಿತಿ ಸಂಘಂ ನಿಯೋಜಿತಯನ್ ಇಯೇ ಹಮುವುನಾ ಇದಿ ರಾಜ್ಯ ಸೇವಕ ವೆಟು ಪೆರಿಕಿರಿಮ ಸಂಬಂಧಿನ್ ಮೆಲೆಸ ಅದಹಸ್ ಪಲಕಲಾ ಇ ಮಮ್ಮ ಜನಾಧಿಪತಿ ಹಟಿಯಟ ಇ ಮುದಲ್ ಅಮತಿ ಹಟಿಯಟ ಮೇಕ ಇದ್ರಿಪತ್ ಕರೆ ಇ ಮಟ ಆಪ ಮುದಲ್ ಅಮಾತ್ಯಂಸೆ ಕೆಲ ಲೆಟರ್ ಹೆಡ್ ಏಕಕ್ ದಾನ್ನ ಲಿಪಿಯ ದಾನ್ನ ವಡನ್ನ ಮೇಕ ನೀತಿ ಅನುಕೂಲಯ ಏನಂ ಮೇ ಮುದಲ ಗೆವಂಟ ಓನೆ ಮೇ ಮುದಲ ಗೆವನ್ ಅಪಿಟ ಪುಲುವಂ ಮಂ ಏ ಏಕ ದಿಹಾ ಬಲ್ಲ ತಮೈ ಮೇ ವಡ ಕಟಯುತ್ತ ಕರೆ ಮಮ್ಮ ಕಿಯನ್ನೆ ಮೇಕ ಜನವರಿ ಮಾಸೆ ಇಂದನ್ ಕ್ರಿಯಾತ್ಮಕ ಕರಂಟ ಓನೆ ಹಿಟಪು ಜನಾಧಿಪತಿವರಿಯಾಕೆ ಮೆಮ ಪ್ರಕಾಶಯ ಸಂಬಂಧಿನ್ ನೀತಿವೇದಿನ್ ದೆಕ್ಕುವೇ ಮೆವನ್ ಅದಹಸಾಕ್ ජනාධිපතිතුමා කියලා තියෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව විධිමත් අයවැයක් ඉදිරිපත් කරනත් ඒ අතුරු සම්මත ගිරුමක් මත කටයුතු කරලා රජයේ ප්‍රතිපත්තියට ගැළපෙන මහ ජනතාව විසින් ලබා දුණු ජනවරමට අනුකූලව සහ ජාතික ජනවල වේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුකූල ප්‍රථම අයවැය නුදුරු කාලයේදී ඉදිරිපත් කරනවා කියන එක. එතකොට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව අයවැයක් ඉදිරිපත් කරේ ගිය අවුරුද්දේ නොවැම්බර් මාසයේ. ඒ අයවැය තුළ ඔය පඩි වැඩි කිරීමවත් මුකුත් දෙයක් නැහැ. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරාට පස්සේ කාලය තුළ ඔහු කැබිනට් තීරණයක් ගන්නවා පඩි වැඩි කරනවා කියලා. හැබැයි ඔහුගේ අයවැයවත් ඒ සඳහා ප්‍රතිපාදන වෙන් කරලා තිබුණේ නැහැ. ඒ නිසා එය ජනතාව නොමගැවීම සඳහා කරන ලද ප්‍රකාශයක්. මොකද එවැනි දෙයක් කරන්න ඒ යෝජනාව අයවැයකින් ඉදිරිපත් කළා පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන ඒ අනුව තමයි කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ජනාධිපති මැතිවරණය පැවැත්වෙන කාලේ ඉදිරි පත් කරපු මිත්‍යා ප්‍රචාර වලින් තවත් එකක් විතරයි ওই පඩි වැඩි කරනවා කියන එක. ඒ වගේම රාජ්‍ය සේවකයන්ගේ පඩි වැඩි වෙන්න ඕනි ජීවන වියදමට සරලන පරිදි කියන ප්‍රතිපත්තිය ජාතික ජන බලවේගය දරනවා. රනිල් වික්‍රමසිංහ මහත්මයා අමතක කරලා තියෙනවා මේ පත් වෙලා තියෙන නව රජය, නව ජනාධිපතිවරේ, නව ප්‍රතිපත්තිය. එතකොට රනිල් වික්‍රමසිංහ මහත්මයා විසින් ක්‍රියාත්මක කරන්න හිටපු සියලුම දේවල් ක්‍රියාත්මක කරීමේ හැකියාවකින් මේ ජනාධිපතිවරයා හෝ මේ නව ආණ්ඩුව බැඳිලා නැහැ. හැබැයි රාජ්‍ය සේවකයන්ට වැටු වැඩි කළ යුතුයි කියන කාරණය මේ රජය පිළිගන්නවා. ඒ ගැන කිසිම විවාදයක් නැහැ. මේ වෙලාවේ ඔහු විසින් කරන්නේ මේ වැටු වැඩි කිරීම නීතියානුකූලයි, මේ නව රජය කැබිනට් මණ්ඩලයෙන් අනුමත කරලා තියෙන නිසා, මේක ජනාධිපතිවරයා විසින් අත්සන් කරලා තියෙන නිසා ඒ වැටු වැඩි කිරීම අනිවාර්යෙන් ලබා දිය යුතුයි කියන තර්කය මේ වෙලාවේ පිළිගන්න පුළුවන් තර්කයක් නෙමෙයි. ඔහු ජනාධිපති අපේක්ෂකෙක් වරේක් විදිහට තමයි මේ වැටු වැඩි කිරීම කරේ. එතකොට ඒ කරපු දෙයින් මේ නව ආණ්ඩුව වැඳිලා ඉන්නවා කියලා හිතනවා නම් රනිල් වික්‍රමසිංහ ඉඩපු ජනාධිපතිවරයාට ඒක ඇත්තෙන්ම ඔහු නීතියානුකූලවම කරන විහිළුවක් විදිහට තමයි අපිට දකින්න පුළුවන් නීතියට අනුව. එතකොට ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ඉදිරියේදී මේ සම්බන්ධයෙන් නිසියාකාරයෙන් අයවැය සම්මත කිරීමක් හෝ අතුරු සම්මත ගිණුමක් මගින් මේ අදාළ වැටු වර්ධකයන් මේ ඇති කරලා ඒක සම්මත කරගෙන වැටු වැඩි කිරීමක් රාජ්‍ය සේවකයන් ලබා දීමේ හැකියාව තියෙනවා. ඒ ගැන කිසිම විවාදයක් නැහැ.